අයිබෝවන් කලාවට හිත ඇති කලාව රස විඳින කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි සූදානම් අද ආරම්භ කරන්න ආට් කැෆේ වෛද්‍ය කපිල සූර්යාරච්චිගේ සිනමා චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලක් මේ වෙන විට අවසන් මේ ඔහු සමග කළ කතා බහක් දිසානායක මුදියන්සේලාගේ සුමල් ධර්මරත්න මං චිත්‍රපටයක් කරන්න හීන මැව්වේ පුංචි කාලේ ඉඳන් මං සිනමාවට ආදරේ මං ෆලෝ කරන සිනමාවේ තාක්ෂණේ චිත්‍රපටයක රංගපානික පුංචි කාලේ ඉඳන් දකින ලොකු හීනයක් අපිටවම සිනමාවට ආදරේ අපිටවම මැරෙලා නැහැ මැරෙනකම්ම අපි අවදියි අනාගතේ හොඳ සිනමාවක් ගැන අපි හැමදාම හීන දකිනවා සොඳුරු සිනමාවක සබඳි සුවය විඳගන්නට සිහින මවන සංවේදී මිනිසුන්හා ඒ සිහින සොරකම් කරන්නන් අතර වූ සදාතනික අරගලය මොකද්ද මොකද්ද මිනිහ කියන්නේ මොන ගනුදෙනුවද සිනේමා සිනේමා කියන්නේ මගේ දෙවැනි සිනමා නිර්මාණය බොහෝ දෙනෙක් හිතන ඇති ඇයි මම සිනේමා කියලා නම දැම්මේ කියලා සිනේමා කියලා සිනේ කියන්නේ ෆිල්ම් මා කියන්නේ මම මමයි චිත්‍රපටියයි ද ෆිල්ම් මෙන් මී කියන එක තමයි මේදී යොදාගත්තේ මේකේ අර්ථ දෙකක් එනවා ඊට පස්සේ සිනමා නිර්මාණය බැලුවට පස්සේ අන්තිමට තේරෙවි සිනේමා කියන්නේ කාටද කියලා ඒ කෙසේ වෙතත් මෙහිදී ගත්තේ මමයි චිත්‍රපටියයි කියලා ගත්තම මෙතනදී ප්‍රධාන චරිත හයක් ඒ හය දිනාට කොහොමද චිත්‍රපටියේ මගේ වෙන්නේ කියන එකත් ප්‍රේක්ෂකයාට කොහොමද සිනමාව එමෙතන මේ සිනමා නිර්මාණය මගේ කරගන්නේ කොහොමද මේ හත් දිනක් අතර මම කතා කරන්නේ අනේ මේ අපේ කොල්ලා ඒක වෙන්න බෑනේ සර් නෑ 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 කොහොමත්ම නෑ රීල් මාරු වෙලා නෑ ඒ දරුවත් එක ගැටුණ දැන් හොත්තටම ඇති shame on you hot temper නෙමෙයි නේ මේ සඳහා පාදක කරගන්න සතිසිදුවීම් රාශියක් ඒකම මේක වියමනක් හැටියට මේ වාණිජ සිනමාවත් ඒ වගේම කලාත්මක සිනමාවත් අතර මැදින් යන සිනමා කණ්ඩායමට එන්න දැන් කාණ්ඩයට අයිති වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ පරම්පරා හතරක විතර සිනමා රංගන ශිල්පීන් ශිල්පිනියන් මා මේ සඳහා යොදා ගන්නවා ඇතරම මේ සිනමාව තුළ සිනමා ප්‍රේක්ෂකයන් දකින්නට හම්බෙන්නේ නැති ඒගොල්ලන්ට දකින්න නැති පිටිපස්සේ තියෙන කතාවත් මේ සිනමා නිර්මාණයේ හරහා මම ගේනවා කලාත්මක විදිහට ඉතින් ඒ විශේෂත්වය තමයි සිනේමා හින අහස් ගැබේ තරුසේ පායන හිතුලන ගිලිහෙන රැඳෙන නොරැඳෙන තීරණ යානේ හොරකම් කරගෙන අර සුමල් කියලා නෝනා නිලියද්ද මේ ගාමිණී ෆොන්සේකා රන්මුතු දුව චිත්‍රපටි මේ දිලිප් කුමාර් විශේෂයෙන්ම මෙහි තියෙන සංගීතය ඒ වගේම ගීත මේ කලාත්මක චිත්‍රපටයක් වගේම වාණිජ චිත්‍රපටයකට දෙක අතර මැදින් යන සංකලනයක් මෙහිදී ඔබට දකින්නට හම්බෙනවා පින් සිද්ධ වේ ප්ලීස් නිමේෂ උදම් උදම් ප්‍රේම අනිකුත් සිනමා කරුවන්ට වගේම මටත් තියෙන ප්‍රශ්නේ මේ සිනමා නිර්මාණය කොහොමද ප්‍රේක්ෂකයන් අතර ජනතාව අතරට ගෙනියන්නේ කියන එක අද උද්ගත වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කොයි 19 කියන එක. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා අපිට පුළුවන් නම් මේ තත්ත්වය නිවාරණය කරන්න ඒ කියන්නේ සෞඛ්‍ය පුරුදු හොඳින් පිළිපැදලා අපිට පුළුවන් නම් මේක නිවාරණය කරගෙන අපිට පුළුවන් ඉක්මනින්ම නුදුරේදී අපිට හමු වෙන්න මේ සිනමා ශාලාවල එක්ක. සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය සිනමා ක්‍රිෂාන්ත මණම්පේරිගේ කුළුඳුල් සිනමා නිර්මාණය හිතුමතේ ජීවිතේ මේ එහි පූර්ව ප්‍රචාරක පටයයි ජීවිතේ කියන්නේ පැටලුණු නූල් බෝලයක් වගේ අපූර්ව බැඳීම් කොටක්. ඒ බැඳීම් වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නැහැ. සමහර බැඳීම් වෙනුවෙන් කරන ඒ
සමහර කැපකිරීම අපිට හිතා ගන්නවත් බෑ. මට කුමාරිත් එක්ක ටිකක් කතා කරන්න. මහත්තයා, මහත්තයත් එක්ක මට කිසිම කතාවක් නැහැ. යාපන් කෙල්ලේ. ඔබ මේ ගමට අවුරුදු කුමාර වුණාට මම මේ ඒරියා එකටම අවුරුදු කුමාර. අනේ මහත්තයා. मनुष्य मरण बाले बेरी दीवाल टीक दिन मुन अवधान मरियान कर जीवित पर्दवा मरण दीन मोहता हेम जीवित සහෝදරියට අත් වූ කේත වාචකෙන් සසල වූ සහෝදරයා වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන්ම නිර්මාණය වූ ඩ්‍රාමා නවතම සඟරාවේ පස්වන විලුම පසුගිය දා නිකුත් වුණා. ड्रामा ड्रामा संग्रह अभी अलुत्म कलापे पसुगी अक्टोबर विषयवेनिदा नम सार्थक महलरा बेकरी अवकाशे अभी एलिदुआ थिंक एक मूलिक साकाचावट गे अणुदशक नाट्यकार कुंदन बुद्धिगतमयंत धनंजय कर्णरत्न सह राजित दिशा नायक नाट्यकार कुंदन तम मूलिक साकाचावट गे थिंक एक आराज देश देश के अंदट दीप्ति कुमार गुणरत्न विदर्शन कांग देश के अंदर कथा कला थिंग एक सार्थक मीन विशाल शनग के अभी वेडे एडियट दैगसीन लॉन्च करा थिंग अभी आए आपस अभी पलवीन कला अभी पलवीन कला कथा कले शोन पोल सात्रेन इत पास अभी यागन लुकू देशपालन विग्रह के सह ये नाट्यकर यदरगत नाट्यकर संबंधी कथाकला धर्मसी बंदार नायक नाट्य इट पास अभी आवे दिवन कलापेट अभी आवे डॉक्टर वेट नाट्यकर साकाचावकली थिंग एक पराक्रम रियल नाट्य गुणवटे आश्रितम ये संग्रह अभी इट पास अभी हेम लंका नाट्यकर संबंधी कथाकर पढ़ांग एक इसलाम गे सुगत बालशील नाट्यवेदी नम के इत पाश्चापि दीवनी कलापे आवे दिवीर सरचंद नाट्यवेदी नम के समय साकाचावट आवेदम पश्चिम कलापे अभी लंका अणुदश के नाट्यकर तुंदन अभी कथा गले लंका नाट्य कला संबंधी कथाकर संग्रह विधि ग्राम संग्रह अभी पश्चिम कलापे दक्वा एलिदीम दक्वा करगने विलती मे मूत सार्थक पश्चिम कलापे एलिदी मेदी विविध दहास संबंधी साकाचाव कति उन्ना नाट्य कला संबंधी आरभूत मेव अस्से अभी ताम सार्थक पश्चिम कलापे दक्वा करगने विलती इट अमतरवा उबगे पासले पासले दर्वाण संदा वर्कशॉप्स संविधानी करवाश्यना अभी समय संबंध में पुलवा संबंध वेला आवाश्य कटी करगान पुलवा नोमिले अभी संपदायक बाधन सन्दा इतिंग अपीट पमना मेक करा पुलवा दया नेमे एक अंश अक्तराई थिंग
ඔබගේ ඔබට මේ සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා ඉදිරියේ ඩ්‍රාමා සම්බන්ධයෙන් නව ප්‍රවණතාවයක් හදාගන්න ඔබත් දායක වෙන්න කියන එක මම මතක් කරනවා ඉතින් දරුවෙකුට ඩ්‍රාමා කරන දරුවෙකුට සහ ගුරුවරුන්ට සහ ඩ්‍රාමා වලට කැමති ආස කරන ඕනම කෙනෙකුට අතිරේක කියවීමක් විදියට මේ මැගසින් එක ඉතාමත් වැදගත් මැගසින් එකක් මොකද විශාල පිරිසක් මේකට ලිපි වලින් දායකත්වය සපයනවා ඒ ඔක්කොම ග්‍රාම සම්බන්ධයෙන් යම් සිය දැරිමක් කරන විශ්වවිද්‍යාල මට්ටමින් ගුරුවරු ආචාර්යවරු මහාචාර්යවරු තමයි මේකට ලිපි ලියන්නේ ඉතින් ඒ හැම ලිපියක්ම ඉතාමත් වැදගත් ග්‍රාම සම්බන්ධයෙන් අමතර කියවීමක් කියවීමක ඉන්න ඕනම කෙනෙකුට ඉතින් තියටර් වර්ක්ස් ආයතනයේ විදිහට අපි आराधना करना ग्राम मैगसीन कारण किए वाल किए वाला उबे अदहस उदास योजना चोदना ओण मध्य आप दुड़वा किया गिरिराज कौशल्य के नवतम सिनेमा निर्माण खतुरु मित्रु मे एहि पूर्व प्रचार का पटे කාරකතා කරනවද සරංග එහෙම හිර වෙන්නේ නැහැ මොකද අපි මේ පුරුදෙන්ට සරම් මහන අය එහෙම වෙන්න බෑ ඔහෙ එහෙම වෙන්න බෑ කිව්වට දවසක් මට හිර වුණානේ එහෙමනම් ඔහෙ වැරදිලා ඔහුගේ සරම කියලා හිතාගෙන පවුලගේ ස්කර්ට් එක ඇඳගෙන යන්න ඇති ආ පවුලගේ ස්කර්ට් එක යටින් අලි ඉන්න බෝඩරයක් තියෙනවද අපේ පවුලේද නෑ අපේ පවුලගේ ආයෙනෝ ආයෙ කැපුණා ජුණ්ඩක් ඉන්නේ මාත්‍යා අපි මෙතන සම්පූර්ණ කොණ්ඩ මිසක් කොණ්ඩ භාග කපන්නේ නැහැ ඒ උනාලා මට තියෙන කොණ්ඩ භාගයයිනේ තියයි භාගයයි අද කුසන් බී මන මගුලක්ද මාත්‍යෝ කරන්නේ කිචිනේ ඕ හතුරෝ ඕ අපගේ හතුරෝ प्रेक्षक विनोदानंदेट पत्कल गिरिराज कौशल्य नवतम सिनेमा निर्माण මොකටද දිවි පිටේ කුණු ඇතුළුවා කියලා මම කටාරින්න කො අග්ගලේ මං කෑවා අනේ රත්තරන් මාමේ මේ අග්ගලේ දුන්නේ උඹට කන්න නෙමෙයි හක්ක පොම්බ ගන්න කමන්ඩ ජෝන් සීනා කට්ටක හා කවුරු ජෝන් සීනා තාම්සෙලා මෙෂමන්ට් හරියට අරන් නැහැ ඒකයි මෙතන ප්‍රශ්නේ මේ 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 මෙෂමන්ට් එක හරියට ගත්තා එදා ඔච්චර බඩ තිබුණ නැහැ නෑ 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 එදා තිබ්බේ නැහැ අද උදේ ආවේ බඩ නිකන් ඕ යන්න එහෙම හදිසියනවද බඩවල් මොකද නැත්තේ අපි ලොකු අම්මගේ දුවට ආවේ යුද සමය අවසන්ය දැන් බොන්නේ ජය පැන්ය යුද සමය අවසන් දැන් බොන්නේ ජය පැන් කැපෙන කතුරෙන් නොකැපෙන මිතුරුකම කතුරු මිතුරු විදේශීය ලේකක ලේකිකාවන් සමග පැවැත්තු සාකච්ඡාය තුලත් දෙබසින් දෙබස අජිත් නිශාන්තගේ කෘතිය දෙබසින් දෙබස කියන මේ පොත විදේශ ලේකක ලේකිකාවන් සමග මම මාධ්‍යවේදියෙක් විදිහට පැවැත්තු සම්මුඛ සාකච්ඡා පෙළක එකතුවක්. වරින් වර ලංකාවට ආපු විදේශ ලේකක ලේකිකාවන් කවි කිවිඳියන් වගේ පිරිස්
වගේම මම පිටරට ගිය අවස්ථාවලදී හමු වූ ලේඛකලීකාවන් එක්කපාත් වූ සාමක සාකච්ඡා මේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයටපත් වෙච්ච සාමක සාකච්ඡා තමයි මේ තෝරගෙන මේ පොතට ඇතුළත් කරලා තියෙන්නේ. ඒතර දෙබසින් දෙබස කියන නම දාන්න හිතුවෙත් මේ භාෂා දෙකකින් පවත්වපු දෙබස් කියන අදහස ඇතුළු. ඒතර මේ වගේ පොතක වැදගත්කම මම දකින්නේ අපිට බොහෝ වෙලාවට සාමක සාකච්ඡා කියවන්න ලැබුණට සාහිත්‍ය විශේෂම සාහිත්‍ය සම්බන්ධ සම්මුඛ සාකච්ඡා කියවන්න ලැබුණට විදේශ සාහිත්‍යකරුවන් සමග පවත්වපු සම්මුඛ සාකච්ඡා කියවන්න ලැබෙන අවස්ථා හරි අඩුයි විශේෂයෙන්ම විදේශ සාහිත්‍ය ගැන උනන්දුවක් දක්වන පාඨක ප්‍රජාවට මේ පොත ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේකේ තියෙන ඇතැම් කරුණු බොහොම සරලව ඉදිරිපත් කරලා තියෙනවා. මොකද සම්මුඛ සාකච්ඡාමේ ස්වරූපය මේ තුල තියෙන නිසා මේ සම්මුඛ සාකච්ඡාවලට පාදක වෙන්නේ මූලික වශයෙන්ම සාහිත්‍යය. කියන්නේ සාහිත්‍ය පිළිබඳ සම්මුඛ සාකච්ඡා පැවැත්වෙනවා අඩුයි කියලා මතයක් තියෙනවා. ඒ තුලත් විදේශ සාහිත්‍ය පිළිබඳ සම්මුඛ සාකච්ඡා කෙරෙනවා ලංකාවේ හරි අඩුයි. ඉතින් මේ සම්මුඛ සාකච්ඡාවලට ප්‍රධාන වශයෙන්ම පාදක කරගෙන තියෙන්නේ සාහිත්‍යය. සාහිත්‍යයේ තියෙන විවිධ උපාංග උප මාතෘකා, ඒ කියන්නේ කවිය, කෙටි කතාව, නවකතාව, ඒ වගේම බයෝග්‍රාෆි කියලා කියන්නේ චරිතාපදාන වගේ දේවල් තමයි මේ සම්මුඛ සාකච්ඡා වලට පාදක වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ලේඛක ලේඛිකාවෝ තමන්ගේ නිර්මාණ ගැන වගේම තමන් ලියන දේවල් ගැන වගේම පොදුවේ ඒ රටවල සාහිත්‍ය ගැන, විචාරය ගැන, නිර්මාණකරණය ගැන කතා කරපු දේවල් විවිධ පැතිවලින් ඉදිරිපත් වෙලා තිනවා මේ සම්මුඛ සාකච්ඡා ඔස්සේ. ඒතර මේවා හරහා අපිට බොහෝ රටවල සාහිත්‍ය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම හිතනවා. අද වගේම කලා ලෝකයේ තවත් නැවුම් තොරතුරු රසබර තොරතුරු සමගින් ලබන සතියේ ආක්‍යපේතුලේ මුණ ගැසෙන්න. එතෙක් ඔබට සුබ සතියක්.